බාහුබාණී කෙල සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායි චතුත්ත නිපාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහුබාණී කියන නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා. එහෙම සමහර පුද්ගලෝ ඉන්නවා කවුරු හරි අල්ලගෙන කතාවම තමයි. කවුරු හරි පාර යනවා දැක්කත් ඒ මේ කොහෙද යන්නේ කියලා කතාවටම තමයි එන්නේ. උපදේශ පාලන කතාව. එක්ක වැස්සට බනිනවා. එක්ක අවුවට බනිනවා. වැස්ස නෑ කියලා බනිනවා. එක්ක අහිනවා වැඩි කියලා බනිනවා. එක්ක කවුරු හරි අල්ලගෙන එක්ක දේශපාලකයන්ට බනිනවා. එක්ක අහල පහල ගම්වල මිනිස්සුන්ගේ අදකුද හොයනවා. එක්ක පන්සලේ හාමුදුරන්ට බනිනවා. එතකොට මේ වගේ සමහර වචනේ නිතර කතාවේම ඇලී වාසය කරන අය ඉන්නවා. උන්ට කවුරුත් නැත්නම් කතා නොකර ඉන්නම බෑ. එතකොට එවැනි කෙනෙකුට නිතර අකුසල් හතරක් පිරෙනවා කියනවා. බහුබාණි නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාටින් බොරු කියවෙනවා කියනවා. සිහියක් නැහැ. හැම වෙලාවෙම කියන ගමන් බොරුම තමයි කියන කී. සිහියෙන් ඉන්න කෙනානේ බොරුව කියනකොටම දන්නේ. එයා කලින් මේක වළක්ව ගන්න. ඒ නිසා නිතර කියන කෙනා ඉතින් බොරුවෙම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා බොරු කියවෙන ඔහු අතින් නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා අතින් කේලාම් කියවෙනවා. නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා අතින් සමහර ලාවට පොඩ්ඩක්නම් පරුස වචන කියවෙනවා. සමහරු කතාව තුළ මේ බොහොම හිතවත්කමෙන් පටන් ගත් ආනංගී ආක්කේ කොහොමද කියලා පටන් ගන්න. හැබැයි අන්තිමට රණ්ඩු වෙලා ගහගෙන බැනගෙන පරුස වචන වලින් කෑ ගහලා එහෙම තමයි අවසන් වෙන්නේ. ඊළඟට නිතර කතාවේ ඇලී වාසය කරන කෙනා අකුසල් රැස් වෙන දෙතිස් කතා. රාජ කතා, චෝරක රජවරු ගැන, හොරු ගැන, සමහර ලාවට ඉස්ති කතා, පුරුෂ කතා, අනුන්ගේ අඩුපාඩු ගැන, අනුන්ගේ පෞල් ජීවිත ගැන. ඊළඟට ඔය වගේ නොයේක් විදිහට රාජරාජ මහා මාත්‍යවරු රජවරු ගැන, මැති අමතිවරු ගැන, හොරකම් ගැන. එතකොට මේ දිහට කිසිම තමන්ටත් වැඩක් නැහැ, අහගෙන ඉන්න කෙනාට වැඩකුත් නැහැ. මේ වගේ දෙතිස් කතාවේ දිලා වාසය කිරීම තුළ නිතරම කතාවට ඇලිච්ච කෙනා බොරු කේලම් පරුස වචන හිස් වචන නිතර ඔහු අතින් කියවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වේ බහුබාණී කෙනා නිතර කතාවේ ඇලී වාසය කිරීමම නිතර අකුසල් රැස් වෙන දෙයක්. ඒ නිසා ඔබ අවශ්‍ය දේ පමණ හොඳ සිහියෙන් කතා කරන්න පෙළඹෙත්. එතකොට ඔබට ප්‍රශ්න අඩුයි, කරදර අඩුයි, කේලම් කියුවා කියලා ඇති වෙන ප්‍රශ්න නැහැ. බොරු කියලා ඒව අහු වුණාට පස්සේ මානසික විඳවීමක් නැහැ. ඊළඟට පරුස වචන කියවීම තුළ ඇතිවන මානසික පීඩාවක් නැහැ. අන් පුද්ගලයන්ගේ බොහොම ගෞරවයකට ලක් වෙනවා. මේ කෙනා බොහොම හොඳ කෙනෙක්. ඔබ යමක් කතා කරනවා නම් ඒක මෛත්‍රී සහගත වෙන්න. සුභාසිත වචන කතා කරත් බුදුරජාණන් වහන්සේ සුභාසිතේ ගැන පෙන්නලා දුන්නා. මහණෙනි යමක් කතා කරනවා නම් ඒක මෛත්‍රී සහගත වෙන්නට ඕන. බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් නොවෙන්නට ඕන. ඒක තමන්ටත් අන් අයටත් යහපත පිණිස උපකාර වෙන දෙයක් වෙන්න ඕන. නිසි කාලේ නිසි වෙලාව බලලා ප්‍රකාශ කරන්නට ඕන. ඊළඟට සත්‍යයක්ම ප්‍රකාශ කරන්නට ඕන. මෙන්න මේ වගේ ඔබ කතා කරන වචන තුල බලන බුදුරජාන් වහන්සේ දස කතා හැටියට පෙන්නුවා. අන්න තමන්ට පින් රැස් වෙන වචනින් පින් කරගන්න පුළුවන්. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අල්පේච්ච භාවය ගැන, ලද දෙයින් සතුටු වීම ගැන. ඊළඟට සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, සීලේ ගැන, සීලේ වටිනාකම ගැන, සමාධිය වඩන හැටි, ප්‍රඥාව දියුණු කරන හැටි, විමුක්තිය ලබන හැටි, නිවන් දකින හැටි, ලද දෙයින් සතුටු වීමේ වටිනාකම, අල්පේච්ච භාවයේ සන්තුට්ටි, ලද දෙයින් සතුටු වීම, පවිවේක කතා, විවේකයේ එළි වාසය කිරීම, බණ භාවනා කිරීමේ වටිනාකම. එතකොට මේ වගේ අපිට කුසල් රැස් වෙන, තමන්ටත් අන් අයටත් යහපත පිණිස උපකාර වෙන විදිහට වචනේ හසුරවන්න පුළුවන් නම් ඔබ මෙලොව ලොකු සැනසීමකින්, මානසිකව ලොකු සතුටකින් ජීවත් වෙන කෙනෙක්. ඉතින් මෙලවල ලැබෙන විපාකයක් තමයි මහත් වූ භෝගකන්දයක් ලබනවා. හම්බ කරන ධනෙ ඉතුරු වෙනවා. ඔහු දවසින් දවස භෝගයන්ගෙන් භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා, සිල්වත් කෙනා. ඔබ බලන්න හොඳට සුරාවට, සූදුවට, සල්ලාලකමට, බේබදුකමට, කැසිනෝවලට, දුරාචාරයට, පාපමිත්‍රයන්ට පුරුදු වෙලා නම් දවසින් දවස පිරිහිලා පිරිහිලා මහපාරට හිඟමනට වැටෙනවා. හැබැයි කෙනෙක් ඒ වැරදි වලින් වැළකීලා නම් ඔහු හම්බ කරන ධනිය බේබද්දෙක් හැටියට විනාශ කරගන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය වලට, යාළුවන්ට, ඊළඟට දුරාචාරයේ දෙන්න ඒවට විනාශ කරන්නේ. සමහර සූදුවට විනාශ වෙන්නේ, කැසිනෝ වලට විනාශ කරගන්නේ. එතකොට තමන් හම්බ කරගන්න ධනෙ ඉතුරුක් වෙනවා. ඌ ඒ හම්බ කරගන්න දෙයින් සමහරලාට ඉඩමක් ගන්නවා. ඉතුරුක් කළ එක වාහනයක් ගන්නවා.
තමන්ගේ බිරිඳට හරි දරුවෙකුට හරි අත්තරම්බල් ටිකක් හරි අරගෙන ඉතුරු කරගන්න. ඒ තුල තමන් භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා. අන්න පළවෙනිම දේ සිල්වත් කෙනා හම්බ කරගන්න ධනෙන් ඉතුරු වෙනවා. ඔහු මෙලව දියුණු වෙනවා. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වත් කෙනා ගැන මහත් වූ කීර්තිරාවයක් පැතිරෙනවා. සමාජ මිනිස්සු අතර ටික කාලයක් යනකොට කීර්තියක් පැතිරෙනවා. අසවලා බොහෝම ගුණහපත් කෙනෙක්. බොහොම කරුණාවන්ත කෙනෙක්. කාටවත් බැරැද්දක් කරන්නේ නැති කෙනෙක්. ওই මිනිස්සයා බොහොම සිල්වත්. එයා කවදාවත් හොරකමක් කරන්න කවුරු හරි හොරා කියලා බොරුවට තරහකාරයෙක් කිව්වත් මිනිස්සු කියනවා නෑ ඒකේ නා එහෙම හොරකම් කරන කෙනෙක් නෙමෙයි. ඒකේ නා එහෙම පව්කාරයෙක් නෙමෙයි. එයා බොහොම සීල් ගන්න කෙනෙක්. හොඳට සීල් සමාදන් වෙන කෙනෙක්. ඒ කීර්ති රාවේ සමාජය තුල පැතිරිලා යනවා. අන්න ඇසුරු කරන්න මිනිස්සු. එහෙමයි මිනිස්සු කියන්නේ. අන්න කතා බහ කරනවා නම් ඇසුරු කරගන්නවා. සමාජලාට පවුලකට සම්බන්ධ කරගන්නවා නම් අන්න වැදගත් මිනිස්සු, සිල්වත් මිනිස්සු කාටවත් කරදරයක් නැති ගුණහපත් කෙනෙක්. එතකොට බලන්න දැකලා ඇතිනේ ඔය පත්‍රවල මංගල යෝජනා එහෙම තියෙන තීරු. තමන්ගේ දුවට බේබදු පුතෙක් හොයයි කියලා කොහෙවත් නැහැ. හැමෝම දුරාචාරයෙන් තොර මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන සිල්වත් ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි එහෙම තමයි හොයන්නේ. එතකොට කවුරුත් කැමති නැහැ පවුලකටවත් දුස්සීලෙක් දුරාචාරයට යොමු වෙච්ච පාප මිත්‍රයන් ඇසුරු කරන්න පවුකාරයෙක් පවුලකට සම්බන්ධ කරන්න කැමති නැහැ. ඒ නිසා සිල්වත් කෙනා ගැන කීර්ති රාවයක් පැතිරිලා යනවා මෙලව. ඒක සීල සම්පත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සිල්වත් කෙනාට පිරිසක් අතර විසරදව ඉන්න පුළුවන්. එයා මිනිස්සු අතර සත්පුරුෂය අතර උත්සවයකට ගියත් සමාජ මිනිස්සු අතරට ගියත් පන්සලකට ගියත් එයාට තැති ගැනීමක් නැහැ. දුස්සීල කෙනා හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. දැන් මගේ වැරදි අහුවේ. කවුරු හරි hina වුණත් දුස්සීල කෙනා හිතන ඔය මට තමයි hina වුනේ. ඔය මගේ වැරදි තමයි කියන්නේ. සමහරලාවට කාකි කිට් එකක් ඇඳලා අර පොලිසිය අඳින ඇඳුමක් ඇඳලා සාමාන්‍ය කෙනෙක් එනවා දැක්කත් දුස්සීල කෙනා හැංගෙනවා. බයයි. සමහර වෙලාවට මේ මාවල්ලන්න මගේ වැරදි තමයි කියන්නේ. ඒ වගේ තමන් විඳව විඳව තමයි ජීවත් වෙන්නේ දුස්සීල කෙනා. හැබැයි සිල්වත් කෙනාට විසරදව පිරිසක් අතර පෙනී ඉන්න පුළුවන් කියලා. හිතට තැති ගැනීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන සිල්වත් කෙනාගේ හතරවෙනි සම්පත්තිය තමයි සීලේ ආනිසංස හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. අන්න වැදගත්ම දේ. තමන්ගේ සිහිය රැකෙනවා. සිහි ආරක්ෂා වෙනවා. මරණින් මත්තේ සුගති යනවා. එයා සිල්වත් කෙනා මරණින් මත්තේ සුගති සහිත ලෝකයක දිව්‍ය ලෝකයක උපදිනවා. ඒ සීල සම්පත්තිය. ඕකෙම අනිත් පැත්ත තමයි දුස්සීල කෙනාට පංච දුස්චරිතය දෙන. ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාම සීවණී දෙන, බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, කරන්න තියෙන දුරාචාරවල යෙදෙන ඒ පෞකාර ජීවිතයක් ගත කරන කෙනාට ලැබෙන විපත් පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පළවෙනි එක හම්බ කරගන්න ධනය මෙලොවම විනාශ කරගන්න. හොඳට බලන්න ඔයි සුරාවට, සූදුවට, බීබදුකමට, සල්ලාලකමට පුරුදුනොත් මෙලොව විනාශේ කරා යනවා. පෞගේ දවසක විදේශ රටකදී අම්මා කෙනෙක් මට මුණ ගැහිලා කියනවා, "නේ හාමුදුරනේ, එකම දරුවා නිසා තමයි කියව රට ගියේ. අවුරුදු ගානක් ඒ රටවල දුක් විඳලා හම්බ කරලා දරුවට කියලා සල්ලි ටික එව්වට පස්සේ අවුරුදු ගානක් මේ දරුවා කරලා තියෙන පාප මිත්‍රයෙක් එකතු වෙලා මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට, මත් කුඩු වලට මේ දුරාචාරයට ඇබ්බැහි වෙලා අම්මා දුක් විඳලා පුතාට සල්ලි යවනවා ඉගෙන ගන්න. අවසානයේ ලංකාවට එනකොට ගෙයි බඩු මුට්ටු ඉඳන් විකුණලා මත් කුඩු වලට, ගෙයි ටිප් ස්විච් එක ඉඳන් ගලවලා විකුණලා කුඩු ගහලා ඒ අම්මා කියනවා ආවට පස්සේ ඒ අම්මා මුදුම අසරණ තත්යකට පත් වෙලා දැන් අම්මා ආපු එළේ ඉඳන් දැන් කුඩු ගහන සල්ලි ඉල්ලනවා, දුරාචාරයට සල්ලි ඉල්ලනවා, අම්මට සතෙකුට වගේ බනිනවා. දවසක් ඇවිල්ලා බීලා ඇවිල්ලා සල්ලි ඉල්ලුවා, දෙන්න සල්ලි නැහැ කිව්වට පස්සේ අම්මාව බිත්තියට හේතු කරලා චේන් එක කඩාගෙන ගිහිල්ලා. එතකොට බලන්න මේ එකම දරුවා. එතකොට මේ වගේ විනාශ වෙලා දුරාචාර නිසා සමහරලාවට හම්බ කරගත්ත දීපල, ගෙවල් දරුවල්, බඩුමුට්ටු සමහරු මහපාරට හිඟමනීට වැටෙනවා දුරාචාර නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පළවෙනිම එක තමයි දුස්සීල කෙනා ආර්ථික අතින් පිරිහෙනවා, භෝග සම්පත්තියෙන් විනාශ වෙනවා. දෙවැනි එක ඔහු ගැන සමාජ අපකීර්තියක් පැතින. ඔබ බලන්න ওই ශික්ෂාපද පහම දිහා බලන්න. පළවෙනි ශික්ෂාපදයේ කඩන කෙනෙක් නම් සමාජයේ අපකීර්තියක් පැතිරෙනවා. පව්කාරය, මිනීමරුවා, අපරාධකාරයක්. ඔහොම තමයි මිනිස්සු කියන්නේ. ඒක මෙලව අපකීර්තියක් පැතිරිලා යනවා. දෙවනි ශික්ෂාපදයේ කඩනවන මිනිස්සු කියනවා හොරා. කොච්චර හොඳට ඇඳ පැළඳගෙන ටයි කෝඩ් දාගෙන මොන විදිහේ යාන වාහන පරිහරණය කරගෙන ගියත් මිනිස්සු කියන්නේ ඔය හොරාකාපු සල්ලි ඔය හොරෙක්.
එතකොට ඒක මෙලව සමාජයේ අපකීර්තිය පැතිරිලා ඉවරයි හොරා කියලා. පුංචි හොරකම ඉඳන් ඉහළම හොරකම දක්වාම හොරෙක් මිසක් ඉහළම හොරා ටයිකෝඩ් දාගත්ත හොරා වැදගත් මිනිහෙක් නෙමෙයි. ඒක සමාජයේ මිනිස්සු අතර හොරා කියන ඒ අපකීර්තිය දිත්ත දම වේදනිය පැතිරිලා යන. තුන්වෙනි ශික්ෂාපදයේ කඩනවන මිනිස්සු අතර පැතිරෙනවා සල්ලාලය. කොහොමයි මිනිස්සු කියන්නේ ගෙදරකටවත් පද්ද ගන්න එපා. ওই සල්ලාලය කවදාවත් සමාජය තුල අපකීර්තියක් මිසක් ඔහු ගැන යහපත් වචනයක් මිනිස්සු කතා කරන්නේ. ඊළඟට හතරවෙනි ශික්ෂාපදයේ කඩන කෙනෙක් නම් ඔහු ගැන මිනිස්සු අතර පැතිරෙන බොරුකාරයක්. කටෑරියොත් බොරු කියන්නේ. දැන් ඔබ හිතන්න බොරු කියන මිනිස්සේ 17 දිවුර දිවුර ඇවිල්ලා ඔබට යමක් කියන්න උත්සාහ ගත්තත් මේක ඇත්තමයි කියලා. ඔබ පිළිගන්නේ නැහැ. ඔය මිනිස්සයා බොරුකාරයෙක්, කටෑරියොත් බොරු කියන්නේ, ඕකත් බොරුවක් තමයි. එහෙම තමයි මිනිස්සු හිතන්නේ. බේබද්දෙක් ගැන හිතන්න. මිනිස්සු සමහරලාවට යන්න ඇරලා බනින්. පව්කාරය බේබද්දා. බලන්න අර පවුලම විනාශ වෙලා යනවා මේ බේබද්දා නිසා කියලා මිනිස්සු එහෙම තමයි කියන්නේ. එතකොට අපිට පේනවා සමාජයේ තුල දිත්ත ධම්ම වේදනීය වශයෙන් මෙලව විශාල අපකීර්තියක් දුස්සීල කිනාගෙන සමාජෙ පැතිරෙනවා. එතකොට තමන් හම්බ කරගත්ත ධනිය විනාශ වෙලා යනවා, මහපාරට වැටෙනවා. දෙවැනි එක සමාජ මිනිස්සු අතර විශාල අපකීර්තියක් නින්දාවක් පැතිරෙනවා. තුන්වෙනි එක දුස්සීල කෙනාට පිරිසක් ඉදිරියේ විශාරදව ඉන්න බෑ කියලා. ඔබ හොඳට බලන්න, ඔවුන්ට ඉන්න පුළුවන් ඔවුන්ගේම ಜಾති අකුසලයට නැඹුරු වෙච්ච පිරිසක් එක්ක විතරයි. ඒක බුදුරජාණන් වහන්සේ ධාතු සංයුක්තේ පෙන්නනවා. හොරුන්ට ගැළපීලා යන්නේ හොරුමයි කියන. මිනිමරුව එකතු වෙන්නේ ඒ ಜಾතියම අයත් එක්ක. අපරාධකාරයෝ, අපරාධක බේබද්දෝ එකතු වෙන්නේ යාළගේ ඉන්න හොඳම යාළුවෝ ටිකත් බේබදු කණ්ඩායමක් තමයි. එතකොට ඒ චරිත ලක්ෂණ වලට ගැළපෙන අයත් එක්ක තමයි ඔවුන් එකතු වෙන්නේ. සිල්වතුන් සිල්වතුන් එක්ක එකතු වෙනවා. භාවනා කරන අය භාවනා කරන අයත් එක්ක එකතු වෙනවා. නිවන් දකින්න උත්සාහ කරන අය නිවන් දකින්න උත්සාහ කරන අයත් එක්ක එකතු වෙනවා. එතකොට ධාතු ස්වභාවයක් මේ ලෝකේ සමාන චරිත ලක්ෂණ තියෙන අය සමාන චරිත ලක්ෂණ තියෙන අයත් එක්ක එකතු වීමක් ලෝකේදත් අදත් අනාගතෙත් පවතින එක ලෝක ධර්මතාවය. මේ දුස්සීල කෙනෙකුට සිල්වත් ගුණවත් පිරිසක් අතරට සමාජයේට මිනිස්සු අතරට ගියාට පස්සේ ඔහු හැම වෙලෙම විඳෝ විඳෝ තැති ගැනීමකින් බයෙන් කියනවා ජීවත් වෙන්න. දැන් මගේ වැරදි අහුවෙයිද? දැන් මං ගැන කියයිද? දැන් මගේ වැරදි එලි කරයිද? ඒ වගේ හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් තමන් ජීවත් වෙන. හතරවෙනි එක තමයි දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට මෙලවම අකුසල විපාකයක් හැටියට සිහි මුලා වෙනවා. අපිට ඒ වගේ අය ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. සිහි කල්පනාව අවුල් වෙලා කියන්නේම වැරදිමයි, අකුසල්මයි. අයියෝ මම මේ වගේ පව්කම් කරා, අයියෝ මං ඉන්න කාලේ මේ වගේ අපරාධ කරා, මම මේ වගේ වැරදි වැඩ කරා, මට මේවා පේනවා කිය කිය කරපු වැරදි වමාරන්න ගන්නවා, කරපු අකුසල් කියවන්න ගන්නවා මරණ මංචකේ. බුදුරජාණන් වහන්සේ වදාළ දුස්සීල කෙනා දිත්ත ධම්ම වේදනීය විපාකයක් හැටියට සිහි මුලා වෙනවා, ඔළුව අවුල් වෙනවා. පස්වෙනි එක තමයි මරණින් මත්තේ අපායට වැටෙනවා, ඔහු දුකතියට වැටෙනවා. එනිසා පින්වතුනි, මෙලොවම ලැබෙන විපත් දුස්සීල කෙනාට ඔබ සමාජෙදී හොඳට බලන්න මේ ඇත්තද බොරුද කියලා. ඒ නිසා ධර්ම මාර්ග යන ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ, බුදුරජාණන් වහන්සේ සරණ යන උපාසකෙක් නම් උපාසිකාවක් නම් තෙරුවන් සරණ ගිය පමණින් ඔවුන් උපාසිකෙක් උපාසිකාවක් වෙනවා. හැබැයි සීලවන්ත උපාසකෙක් සීලවන්ත උපාසිකාවක් වෙන්න නම් තෙරුවන් සරණ ගිය කෙනා උතුම් සීලයක පිහිටන්නට ඕන. එයා තමයි සිල්වත් උපාසක උපාසිකාවන් බවට පත් වෙන්නේ. ඒ කෙනාටයි එතනින් එහා නිවන් මඟ විවෘත වෙන්නේ. සිල්වත් කෙනාටමයි සමාධියක් වඩන්න මාර්ගය විවර වෙන්නේ. සීලේක පිහිටලා සමාධියක් වඩන කෙනාටමයි ප්‍රඥාව දියුණු කරගන්න මාර්ගය විවර වෙන්නේ. සීලේක පිහිටලා සමාධියක් දියුණු කරමින් ප්‍රඥාව වඩන කෙනාටමයි නිවන් දකින මාර්ගයේ කෙලෙසුන්ගෙන් මිදෙන මාර්ගය විවෘත වෙන්නේ. එනිසා ක්‍රමානුකූලව නිවන කරා යන මඟ ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා හරියට මහා සාගරේ ගැඹුර කරා යනවා වගේ. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ උපමාවක් පෙන්නනවා. මහා සාගරය කියන්නේ මගේ බුද්ධ ශාසනේ නම් සාගරයට ඇතුල් වෙන්න තියෙන විරල ඉක්මවාගෙන. ඒ නිසා සීලය කියන්නේ මගේ බුද්ධ ශාසනේ විරල වගේ දෙයක්. සීලේ පිහිටලා තමයි සාගරයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනේ සීලේක පිහිටලා කාලයක් ගත කරලා එයා යම් හේතුවකින් ධර්ම අවබෝධය ලබන්න පෙර
හොඳට සීල් රැකගෙන ඉඳලා දුස්සීලකමට පෙළඹෙනවා. දුරාචාරයට වැටෙනවා. එයා හරියට සාගරයට ඇතුල් වෙලා මරණයට පත්වෙච්ච මලකුණක් ගොඩ ගහනවා වගේ. ඔබ දන්නවා මුහුදේ මලකුණු රඳින්නේ නැහැ. මලකුණ මුහුදෙන් ගොඩ ගහනවා. ඒ වගේ බුද්ධ ශාසනය තුල දුස්සීල වුණොත් එයා එතන ඉඳන් ශාසනයේ ගැඹුරට යන්න බෑ. එයා එතනින් ගොඩ ගහනවා කියව. විරලට ගොඩ ගහනවා, මලකුණක් ගොඩ ගහනවා වගේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේම සිල්වතුන්ගේ ශාසනය. මේ බුද්ධ ශාසනයේ සියලු ආධ්‍යාත්මික ගුණධර්ම, සමාධිය, ප්‍රඥාව, ධ්‍යාන, මාර්ගඵල සියල්ල ලබන්න තියෙන්නේ සිල්වතුන්ටමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යන්න නම් ඔබ ධර්මයේ තුල ඔබේ කය වචනේ සංවර කරගෙන ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න. පළවෙනි එක තමයි ගිහි ශ්‍රාවකෙක් නම් නිති පන්සිල් රකින්න. සතර පෝයට එදා උපෝසතේ රැක්ක අඩු ගානේ අද 15කටවත් උපෝසත සීලයක් පුරුදු කරගත්. ඊළඟට ඔබට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හැටියට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අංග ඇතුළත්ව ආජීව අෂ්ටමක සීලේ සමාදන් වෙන්න. සමහර උපෝසත පොය දවසට උපෝසත අටසීල් වගේම තවත් එහාට උපෝසත දසසීලේ සමාදන් වෙන්න. එතකොට මේ වගේ ඔබේ ජීවිතයේ තුල ඔබ කය වචනේ සංවර කරගෙන උතුම් සීලයක් ටික ටික ගැඹුරට පුරුදු කරගන්න. ඒ නිසා සීලය කියන්නේ ඔබට නිවන් මඟට අනුග්‍රහයක්මයි. සමාධියට අනුග්‍රහයක්. බලන්න ඔබ ප්‍රාණඝාතී දෙනවනම් ඔබේ හිතට ඔහක් බලපානවා. ඔබ භාවනා කරන්නේ ඇස් පියාගත්ත වෙලේ ඉඳන් ඒව චිත්තපටි වගේ හිතට වද දෙනවා. හිත විපිලිසර වෙනවා. ඔබ හොරකම් කරපු කෙනෙක් නම් හැම වෙලෙම අහුවෙයිද? දැන් රජුරු රාජ සමහරලාට හොරෙක් කියලා අහුනොත් දඬුවම් විඳින්න වෙනවා, රාජ දඬුවම් ලැබෙනවා. එක්ක නැතත් මිනිස්සු අතර හොරා හොරා කියලා නින්දාවක් පැතිරලා යනවා. එතකොට මේ වගේ හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. වැරදි කාම සීවනයේ දෙන කෙනා තමන්ගේ වැරදි අහුනොත් පවුල් ප්‍රශ්න ඇති වෙනවා, සමහරලාට නඩු වල යන්න වෙනවා, හිරේ පට්ටාවේ යන්න වෙනවා, ගුටි බැට කන්න වෙනවා, මැරුම් කන්න වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් තමයි වැරද්දක් කරන කෙනා අකුසලයේ දෙන්නේ. බොරු කියන කෙනා ඒ බොරු එළිවෙයි කියලා බොරුව වහගන්න තව බොරු කීයක් ඉන්නවද බලන්න. එක බොරුවක් වහගන්න තව බොරු ගණනාවක් කියන්න වෙනවා. සත්‍ය කතා කරපු කෙනාට ආයි ඒක අමුතුවෙන් හිතේ තියාගෙන ඉන්න ඕන. මොකද ඒක ඇත්තමයි. බොරු කියපු කෙනාට සමහරට ඒ කියපු බොරු ආයි මතක නැහැ. ඊළඟ දවසේ තව බොරුවක් කියනවා. එතකොට අර බොරුවෙන් බොරුව අහුවෙනවා. මේ අයදා කිව්වේ ඔය කතාව නෙමෙයිනේ, දැන් කියන්න වෙන එකක් නේ. එතකොට ඒ බොරුව වහන්න තව බොරු ගොඩක් කියනවා. ඒ නිසා මානසික විශාල පීඩාවකින් මේ බොරු කියන කෙනා ජීවත් වෙනවා. ඊළඟට බලන්න මත්පැන් මඩ්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන කෙනා. ඒ මත්පැන් මඩ්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ සමහර බුදුරජාන් වහන්සේගේ ආදීනව පෙන්වන මජ්ජපම මත් වීමයි ප්‍රමාදයට පත් වෙනවා. දැන් බලන්න මේ පංච දුෂ්චරිතයටම හේතුවක් වෙනවා මේ මත්පැන් මඩ්‍රව්‍ය වලට භාවිතාවයි. දැන් බලන්න සමහරු සිහියෙන් ඉඳගෙන කරන්න බැරි අපරාධ කරන්න මත් වෙලා සිහි විකල් කරගෙන තමයි වැඩේට ලෑස්ති වෙන්නේ. සිහි විකල් වුණාට පස්සේ සමහරු ප්‍රාණඝාත කරනවා. ඌ පස්සේ කියනවා අනේ මට මොනවා වුණාද මතක නැහැ. මං ඒ වෙලාවේ බීලා හිටියේ. මං ඒ වෙලාවේ හිත විසිරිලා හිටියේ. මං සිහි විකලෙන් හිටියේ. ඊළඟට සමහරු වැරදි වැඩ කරන්න, හොරකම් අපරාධ කරන්න සැලසුම් හදන්නේ මත් පැන් බීලා. ඔහුට ඒ තුල කුසල් අකුසල් හොඳ නරක තේරුම් ගන්න බැරුව යනවා. සමහරු වැරදි කාම සීවණී දෙන්න ගියාට පස්සේ එක මේ හැම අකුසලයක්ම කරන්න පෙර මත්පැන් අරගෙන තමයි, මොකද සිහියෙන් කරන්න බෑ මේ වැරදි වැඩ අපරාධ. ඒ නිසා ඔහු දැන දැනම සිහි විකල් කරගෙන තමයි මේකට පෙළඹෙන්නේ. ඊළඟට මේකේ භයානකම தত্ত্বය සිහි විකලෙන් ඉඳීම තුල ආසාවක් චේතනාවක් ඔහුට පහළ වෙනවා. ඒකට ඇබ්බැහි වෙනවා. එවැනි කෙනෙක් මත්පැන් වලට පුරුදු වෙච්ච අය උපෝපං ආත්මවල සිහි කල්පනා විකෘති වෙච්ච මානසික රෝගීන් වෙලා උපදිනවා. ඒක තමයි ඔහුට මනුස්ස ලෝකෙ ඉපදුනත් මානසික ආබාධ ඇති කෙනෙක්, එක්ක පිස්සෙක්, කල්පනාව නැති කෙනෙක්, ඔළුව අවුල් වෙන කෙනෙක්. මොකද ඔහුගේ මනස පෙළඹිලා තියෙන අකුසලේ. ඒ නිසා පින්වතුනි, කය වචනේ සංවර කර ගැනීමමයි, ඔබ සීලේක පිහිටීමමයි ඔබට සමාධියක් වඩන්න අනුග්‍රහය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා, ඉති සීලං, මහණෙනි මෙයයි සීලේ. ඉති සමාධි, මෙයයි සමාධිය. ඉති පඤ්ඤා, මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලෙන් දියුණු කරගන්න සමාධියේ මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතං
පඤ්ඤං මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධියෙන් දියුණු කරගන්න ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේ වාසවේ විමුච්ඡති. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියලු ආශ්‍රවයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදීම පිණිස නිවන් අවබෝධයේ පිණිස අපිට පෙන්නපු මාර්ගයේ සීලෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵල මහානිසංස වෙනවා. සමාධියෙන් දියුණු කරගන්න ප්‍රඥාව මහත්ඵල මහානිසංස වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදලා නිවන කරා යනවා. එහෙමනම් සීල සමාධි ප්‍රඥා හැටියටයි මේ නිවන් මඟ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ, මේ එකම නිවන් මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ඔබ හොඳට සීලේක පිහිටලා නම් ඒ සීලේ තුල ඔබේ හිත විසිරෙන්නේ නැහැ. දැන් බලන්න සීලයක් පිරිසිදු නැත්නම් භාවනා කරන්න ගියහම ඇස් පියාගත්ත වෙලේ ඉඳන් හිතට වද දෙන්නේ ඔබ කරපු අකුසල්, ඔබෙන් වෙච්ච වැරදි, ඒව ඔබට චිත්තපටි පේනවා වගේ හිතට වද දීදී මතක් වෙනවා. ඒ නිසා පිරිසිදු සීලේක පිහිටනවා. ඒ නිසා තමයි භාවනා කරන්න පෙර ඒ මොහොතේ ඉඳන් හරි පන්සිල් සමාදන් වෙලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම අද ඉඳන් මේ වැරදි වලින් වළකිනවා, මම අද ඉඳන් මේ අකුසල් කරන්නේ නැහැ. එහෙම සීලේක පිහිටියට පස්සේ පරණ වැරදි හිතෙන් අමතක කරන්නත් ඔබ දක්ෂ වෙන්න ඕන. එතකොට ඔබ හිතන්න ඕනේ ඒ පරණ වැරදි දැන් මම සිල්වත් කෙනෙක්, මං දැන් ධර්මයේ පිහිටපු කෙනෙක්, මං දැන් ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනෙක්, ඒ පරණ වැරදි දැන් මට අදාළ නැහැ, මං දැන් සීලවන්තයි කියලා ඒ මොහොතේ තමන් සීලේක පිහිටියානම් ඒ සීලේ තුල පිහිටලා සමාධිය වඩන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බලමු බුදුරජාණන් වහන්සේ අපිට සීල සම්පatti පහකුත් සීල විපatti පහකුත් දේශනා කරලා තියෙනවා. සීල සම්පatti කියන්නේ සිල්වත් කෙනාට, පන්සිල් රකින්න කෙනාට ලැබෙන සම්පatti. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, පන්සිල් සමාදන් වෙච්ච, පන්සිල් ආරක්ෂා කරන, ඒ වගේම සිල්වත් ආජීව අෂ්ටමක සීලෙ වෙන්න පුළුවන්, උපෝසත සීලෙ වෙන්න පුළුවන්, මේ ශික්ෂාපද රකින්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ නිත්‍ය සීලයේ හැටියට පන්සිල් රකින්නවා වගේමයි සතර පොයේටම උපෝසත සීලයක් ආරක්ෂා කරා. ඔබ බලන්න පංච සීලයට අදාළ ශික්ෂාපද ටික පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියා. ඔබ සමාදන් වෙනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා වීරමණී සික්ඛාපදං සමාදියා. ඒ විතරක් නෙමෙයි, ඔබට ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගත්තා වගේම ප්‍රාණඝාතය දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ ඒ ප්‍රාණඝාතයෙන් නොකර ඉන්න හික්මෙනවා. අන්න ඒව ප්‍රාණඝාතයෙන් වළක්ව ගන්නවා. ඊළඟට අදින්නා දාන වේරමණී සික්ඛාපද සමා, ඔබ හොරකම් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන අනුසතු දෙයක්, අනුන්ට අයිති දෙයක්, තමන්ට අයිති නැති දෙයක්, හොර හිතකින් මම කිසිම විදිහකට හොරකමක් කරන්නේ නැහැ කියලා සමාදන් වුණා වගේමයි හොරකම් කරන්න අවස්ථාවක් යෙදෙනවා. එවැනි වෙලාවක හික්මෙනවා සික්ඛාපදං. තමන් ඒ හොරකම නොකර ඉන්න හික්මෙනවා. අන්න අයවත් හොරකමින් වළක්වනවා. ඒවැ ආදීනව කියලා දෙනවා. ඊළඟට කාමී සුමිච්ඡාචාර. කාමේ වරදවා හැසිරීමෙන් වළකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගිහි ශ්‍රාවකයෙකුට, තමන්ට විවාහ වෙච්ච කෙනෙකුට, විවාහක බිරිඳ ස්වාමියා සමග ඒ අය කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරනවා. හැබැයි තමන්ගේ ස්වාමියා ඉක්මෝලා වෙනත් පරපුරුෂයන් හොයාගෙන යනවා නම් බිරිඳා, එක්ක තමන්ගේ බිරිඳ ඉක්මෝලා වෙනත් කාන්තාව හොයාගෙන යනවා නම් එවැනි රාගික සිතුවිලි වලින් යුක්තව අන්න ඔහු ඒ කාමේ වරදව හැසිරීමේ අකුසලයට ලක් වෙනවා. ඒක පාපී අකුසලයක්. ඒ තුලින් පෞල් ප්‍රශ්න ඇති වෙනවා, සමාජ ප්‍රශ්න ඇති වෙනවා, විශාල මානසික පීඩා ඇති වෙනවා, විශාල විනාශයන් වලට මුල් වෙන්නේ, සමහර මිනි මැරුම් වලින් කෙලවර වෙන්නේ මෙවැනි අකුසල් වලට පෙළඹීම නිසා. ඊළඟට තමන් වළකිනවා විතරක් නෙමෙයි අන් අයවත් ඒවැ ආදීනව සිහි කරලා ඒවැන් බේර ගන්න, වළක්ව ගන්න. ඊළඟට මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියා. බොරු කීමෙන් වළකිනවා. බොරුවක් කියන්න අවස්ථාවක් ආවොත් නෑ මං කියන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානින් තමන් ආරක්ෂා කරගන්නවා තමන්ගේ වචනේ. අන් අයවත් ආදීනව පෙන්නලා දීලා බොරුවෙන් වළක්ව ගන්න. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතෙන් වළකිනවා. සුරා මීරය මජ්ජ පමා, එතන ආදීනවයකුත් පෙන්නනවා. මේ සුරාවට ලොල්වීම තුළ මජ්ජ පමා, ඔහු මත්වීමකට සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රමාදයකට ලක් වෙනවා. ඒ ප්‍රමාදයේ තුළ කුසල ධර්මයන්ගෙන් සියලු දේවල් වලින් ඔහු පිරිහිලා යනවා. ඒ නිසා
තමන් මත්තෙන මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා විතරක් නෙමේ අන් අයවත් ඒවැ ආදීනෝ පෙන්වා දෙමින් ඒවැ වළක්ව ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් නිත්‍ය සීලය හැටියට පුරුදු කළ යුතු කාරණා පහක් පෙන්නලා දුන්නේ. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකිනෝ, වැරදිකාම සීවණින් වළකිනෝ, බොරුවෙන් වළකිනෝ, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්. එතකොට මේ ශික්ෂාපද කය වචනේ මුල් කරගෙන තමයි සංවරකමක් ඇති කරගන්නේ. හැබැයි හිත තමයි මේකට මුල් වෙන්නේ. හිතෙන් ඔබට හිතෙන්න පුළුවන් ප්‍රාණඝාතයක් කරන්න ඕනේ, මේ සතෙක් මරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. කේන්තියක් ඇතිලා කවුරු හරි ගැන මූ මරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඒ සිතුවිල්ලත් ඔබේ හිතේ රැස් වෙන අකුසලයක්. හැබැයි ඒකෙන් ප්‍රාණඝාත අකුසලීම වෙන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලීම වෙන්න නම් සතෙක් මරණ චේතනාවක් එන්න ඕනේ, මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ, ඊළඟට පණ ඇති සතෙක් කියලා දැනගන්නට ඕනේ, ඊළඟට ඒ උපක්‍රමයේ මුල් කරගෙන ඒ සත්‍ය මරණයට පත් වෙන්න ඕනේ වගේ කාරණා රැසක් එකතු වීම තුල ඔබේ කයම ඔබේ ආපුව ප්‍රාණඝාත සිතුවිල්ලත් එක්ක ඔබ කායික ක්‍රියාවක් තුල ප්‍රාණඝාතයක් සිදු කරා නම් තමයි ඔබ ප්‍රාණඝාත අකුසලයට ලක් වෙන්නේ. එතනින් එහා ප්‍රාණඝාත සිතුවිලි හිතීම තුල හිතේ යම් අකුසලයක් රැස් වෙන. හැබැයි ඒක ප්‍රාණඝාත විපාකයක් තියෙන කර්මයක් නෙමෙයි. ඊළඟට හොරකම් කරන්න හිතෙන්න පුළුවන්. හිතුණාට පස්සේ ආයෙ හිතෙනව නෑ හොඳ නෑ, මං ශික්ෂාපදයක පිහිටපු කෙනෙක්, මං සීලයක සංවර වෙලා ඉන්නේ. ඒ විදිහට අර අකුසල් සිතුවිලි හිතට ආවත් ආපහු ආදීනව සිහි කරලා තමන්ගේ හිතෙන්ම තමන් ඒක යටපත් කරගන්නවා. හැබැයි කායිකව ඔබ අන්සතු දෙයක් ගත්තොත් ඔබ හොරකම නැමැති අකුසලයට ලක් වෙනවා. ඒ නිසා හිත පාලනය කරනවා කියන එක සීලයක් තුල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතට සිතුවිලි ගලාගෙන එනවා. රාග සහිත සිතුවිලි, ද්වේෂ සහිත සිතුවිලි, අපරාධ කරන්න හිතෙන්න පුළුවන්, හොරකම් කරන්න හිතෙන්න පුළුවන්, ඒක වැරදි සිතුවිලි හිතට එන්න පුළුවන්, බොරු කියන්න හිතෙන්න පුළුවන්. හැබැයි හිතට එන සිතුවිලි ඔබ කායිකව ක්‍රියාත්මක නොකර, ඔබ වචනයෙන් ක්‍රියාත්මක නොකර ඔබට පුළුවන් නම් ඒ හිත උත්සාහයෙන් වීරියෙන් දමනය කරලා යම් පාලනයකට ලක් කරගන්න. ඒ තුල ඔබ සීලයක පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා. ඔබේ හිත ඔබට දමනය කරන්න තියෙන භාවනාව ඔස්සේ. සීලයක් කියන්නේ අපි යම්කිසි සීමාවක් තුල අදිෂ්ඨානෙන් අපි සීමාවක් පනව ගන්නවා. මම මෙන්න මේ තුලින් එහාට යන්නේ නැහැ. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මගේ කය මම මේ විදිහට සංවර කරගන්නවා. මං හොරකමෙන් වළකිනවා. මං කය සංවර කරගන්නවා මේ තුල. මගේ සිතුවිලි ආවත් මං කායිකව ඒ දේ කරන්නේ නැහැ. මං වැරදි කාම සීවණී දෙන්නේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. මං මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා ඔබේ එන සිතුවිලි ඔබ කායිකව අකුසලයක් බවට පත් නොවි, වචනයෙන් අකුසලයක් බවට පත් නොවන විදිහට ඔබ හිත දමණය කරගෙන ඔබ රැකගන්න. හැබැයි ඒ පිණිස ඔබට තේරෙනවා ඇති සිල් රකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මොකද අපේ විඥානි පුරුදු වෙලා තියෙන්නේ අපායට, අකුසලයට, දුස්සීලකමට. ඒ නිසා තමයි අපි සංසාරේ සතර අපායේ වැටි වැටි මේ තරම් දිග ගමන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායිති පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. හැබැයි මේ දීර්ඝ සංසාර ගමනේ සත්වයන් සුගති සහිත ලෝකවල ආවන් නෙවෙයි. සතර අපායේ මහ ගෙදර කරගෙන කු නිරේ දුක් විඳලා දුක් විඳලා එතනින් තිරිසන් අපායට වැටෙනවා. තිරිසන් අපායේ සතුන් අතර අපායෙන් අපායට තිරිසන් සතුන් අතර දුක් විඳ විඳ දුක් විඳ විඳ බොහෝ කල ගත කළ සමාඩ එතනින් ප්‍රේත අපායට වැටෙනවා. ආයිමත් නිරේට වැටෙන ඔය වගේ සතර අපායෙම දුක් විඳ විඳ ගිහිල්ලා කලාතුරකින් බුදුරජාන් වහන්සේ උපමාවකට පෙන්වුවේ අර කන කැස්බෑ වියසිතුරෙන් අහස දකිනා වගේ. යම් කිසි පිනක් කුසලයක් මතුවෙච්ච වෙලාවක සුගතියකට ඇදිලා එන. ඒ නිසා අකුසල මූලයන් තුල පිහිටපු හිත අකුසලයට තමයි යදෙන්නේ. දැන් ඔබ බලන්න ඔබේ හිතට එන සිතුවිලි දිහා ඔබ හොඳට සිහියෙන් දකින්න පුරුදු වුණොත් ඒකත් භාවනාවක්. ඒකට ධර්මී කියන්නේ චිත්තානුපස්සනා භාවනා. තමන්ගේ හිත දිහා, තමන්ගේ සිතුවිලි දිහා සිහියෙන් බලාගෙන ඉන්න. අන්න එතකොට ඔබට තේරෙනවා මේ හිත කොයිතරම් පහද්ද, මේ හිත කොයිතරම් තුච්ඡද, මොනතරම් පහස් සිතුවිලිද ඔබේ හිතට ගලාගෙන ඉන්නේ කියලා හිත දිහා හොඳට සිහියෙන් බලන්න පුරුදු වෙයි. එහෙම සිහියෙන් දකිනකොට තමයි ඒ සිතුවිලි පාලනය කරගන්න ඔබට උත්සාහය, වීරිය ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ද්වේදා විතක්ක සූත්‍ර වගේ දේශනාවල පෙන්නනවා හිතට එන සිතුවිලි කොටස් දෙකකට බෙදලා බලන්න කියන. මේක කුසල්ද අකුසල්ද, කො යහපත්ද අයහපත්ද, මේක හොඳද නරකද, ඒ වගේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට සිතුවිලි බෙදා ගන්න කියන.
ඔබට තේරෙයි ඔබේ හිත මේ ලාමක අකුසල ධර්මයන්ගෙන් පිහිටපු අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් තුළ අකුසලයටම ඇදි ඇදි යන ආකාරය. රාග සහිත දෙයක් ඇහැට දැක්කොත්, කනට ඇහුනොත්, මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ කැමති ප්‍රියමනාප කෙලෙස් ඇතිවන ඒ රාග සහිත නිමිත්තක් යොමු වෙච්ච ගමන් හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය මතුවෙලා එනවා. අළු යට ගිනි පොකුරු මතුවෙනවා වගේ සැනින් හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය මතුවෙනවා. ඊළඟට හිතට ඇහැට කනනාසය කවුරු හරි අපගම තරහකාරයෙක් දැක්කයි කො කවුරු හරි ඔබට බනිනු ඇහුණා. ඒ වගේ මේ ඉන්ද්‍රියන් ඔස්සේ ඔබ අකමැති අමනාප අප්‍රිය අරමුණක් යොමු වෙච්ච සැනින් පටිග නිමිත්තත් එක්කම සැනින් මතුවෙලා එන්නේ පටිගානුසය. මේ හිත ඇතුලේ ඔබේ විඥානේ ඇතුලේ අනුසය ධර්ම බොහෝ කාලයක් පල් වෙච්ච කෙලෙස් ධර්ම හැටියට හිත ඇතුලේ හැංගිලා තියෙන කොහි තියෙනවද හොයන්න බෑ. හැබැයි සැනින් මතුවෙලා එනවා. සමාන ලාවට ඔබට වෙහුලන්න ගන්නවා, කේන්ති එනවා, පලිගන්න හිතෙනවා, නොඑක් සිතුවිලි හිතට ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ උත්සාහය, වීරිය, නුවණ යොදාගෙන ඔබ ඔබව පාලනය කරගන්න උත්සාහයක් ගත්තේ නැත්නම් ඔබ විශාල අපරාධවලට, අකුසල්වලට ඔබම විනාශේ කරා යනවා. අන්නේ නිසා තමයි හිතට එන සිතුවිලි සිහියෙන් දකිමි. මේක කුසලයක්ද, මේක අකුසලයක්? මේ සිතුවිල්ල මට යහපතක්ද, අයහපතක්ද? මේක හොඳ දෙයක්ද, නරක දෙයක්ද? ඒ වගේ කොටස් වලට බෙද බෙදා බලන්න කියන. එහෙම දකින්න කෙනා තමයි සබ්බ පාපස්සකරණං, සියලු පාපී අකුසල් දුරු කරන්නේ. හිතට එන අකුසල සිතුවිල්ල පවා වැඩෙන්න නොදී දුරු කරගන්නේ, බැහැර කරන්නේ. කුසලස් උපසම්පදා, කුසල් පැත්ත වඩනෝ, යහපත් සිතුවිලි පුරුදු කරගන්නෝ. අන්න ඒවට හිත තුල පවතින ඉඩ දෙනවා, ඒ තුල මානසිකාරයේ දෙනවා. අන්න කුසලයට හිත පුරුදු කරගත් සචිත්ත පරියෝදපණ හිත දමනය කරගන්. ඒ නිසා පින්වතුනි, සිල් රකින්න නම් ඔබේ හිතේ දමනයක් තියෙන්න ඕනේ. මොකද මනස තමයි මේ හැම දෙයකට මුල් වෙන්නේ. මනෝපොබ්බංගමා ධම්මා, මනස මුල් වෙලා තමයි මේ හැම දෙයකටම ඔබ රාග සිතුවිලි ඔස්සේ, ද්වේෂ සිතුවිලි ඔස්සේ, මෝහය, මුලාව, ඉරිසියාව, ප්‍රාණඝාතයක් කරන්න හරි, හොරකමක් කරන්න හරි, වැරදි කාම සේවනයට හරි ඔබ පොළඹවන්නේ හිතට එන සිතුවිලි තුල. හැබැයි ඔබ ඒ සිතුවිලි දිහා හිත දමනය කරගත්ත කෙනාට සිල් රකින්න පහසුයි. හිත පාලනය කරගත්ත කෙනාට සීලය කියන්නේ බොහොම ප්‍රණීත දෙයක්. එයා බොහොම කැමැත්තෙන්, ආසාවෙන් සිල් රකින්න. හිත දමනය කරගෙන නැත්නම් සීලය කියන්නේ එයාට පීඩාවක්. සීලය කියන්නේ මෙයාට වදයක්. එයාගේ මනසට කෙලෙස් වලින් විශාල පීඩාවක් ගෙන දෙනවා. ඒ නිසා හිත දමනය කරගෙන සිහියෙන් ඉන්න කෙනාට සීල් රකින්නවා කියන්නේ බොහොම ප්‍රණීත දෙයක්. ඒක නිවන් මාර්ගයේ තියෙන කල්යාණ ධර්මයක්. ඒ නිසා පින්වතුනි, දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ පෙන්වන කය මුල් කරගෙන කෙරෙන අකුසල් තියෙනවා. දැන් ප්‍රාණඝාතය කය මුල් කරගෙන කෙරෙන අකුසලයක්. හොරකම් කිරීම කය මුල් කරගෙන කෙරෙන අකුසලයක්. වැරදි කාම සේවනයේදීම ඒකත් කය මුල් කරගෙන කරන අකුසලයක්. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පවා මේ කයින් කෙනෙක් කැමති මේ ස්වභාවය තුළ තමන්ගේ කය විකෘති විදිහකට පවත්ව ගන්න ඇලුම් කරන, ආසා කරන විකෘති සිතුවිලි වල උන් යෙදෙනවා. ඊළඟට වචනයෙන් කෙරෙන අකුසල් තියෙනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. බොරු කියලා කෙනෙක් මුලා කරන එක. කේලම් කියලා සමහල්ලාවට බිඳවණේ. උන් ඒ කේලම කියන්නේම බිඳවන්න. උන් දන්නවා මේක කිව්වට පස්සේ ලොකු විනාශයක්. රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්, පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ දැන දැන අනුන්ගේ විනාශය තුල සතුටක් ලබන්න කැමති අය ඉන්නවා. ඒ ඉරිසියාවත් එක්ක ඉන්න දෙයක්. අන්න ඒ තුල කේලමට පෙළඹෙනවා. ඊළඟට පරුස වචන, පිහියෙන් අයිනවා වගේ දරුණු වචන තියෙනවා. සමහර වචන නිසා පුද්ගලයන් මෙරි මෙරි ජීවත් වෙනවා. වචන වලින් විශාල විනාශයක් කරන්න පුළුවන්. ඔබ දන්නවා ආනන්තරි අකුසල් අතර සංඝ ભેදේ කරන්නෙත් වචනේ. ඒ නිසා වචනේ කියන්නේ සමහර වෙලාවට ආපහු අදින්න කියුණාට පස්සේ සමහරලාවට ඔබ යම් බොරුවක් කියලා, යම් කිසි කේලමක් කියලා විශාල විනාශයක් වුණාට පස්සේ ආපස්සට ඔබට ඒක හදන්න බැරි වෙයි. ඒ නිසා වචනය සංවර කර ගැනීම තුළ බොහෝ වැරදි අකුසල් වලින්, ප්‍රශ්න වලින් ඔබට වළකින්න පුළුවන්.